දැනුත් අක්කර දහස් ගණක් වවලා තියෙන තේ ටිකට පොහොර ටික දෙන්නේ නැති රනිල් පොල් ටිකට පොහොර ටික දෙන්නේ නැති රනිල් රබර් ටිකට පොහොර ටික දෙන්නේ නැති රනිල් කුරුඳු ටික වවන්න වැඩ පිළක් හදන්නේ නැති රනිල් මොකද කරන්නේ ගංජා වවන්න කතා කරනවා මට හිතෙන්නේ කවුරු හරි ගංජා ෂොට් එකක් ගස්සලා තියෙන රනිල්ට ඒ නිසා දැන් හිතනවා ගංජා වවලා කීයක් හරි හොයා ගන්න පුළුවන් කියලා ඉස්සල්ලා වවලා තියෙන දේෙන් ඩොලර් හොයන්න බලන්න ඕන රටක් රටක් හදනවා නම් එහෙමයි හදන්නේ ඒ වෙනුවට දැන් රනිල් ගංජා විකුණන්න හදනවා ලෝකෙ කිසි රටක් මේ ගංජා වවලා අපරාධය කරනවද නැහැ බෙහෙත් වර්ග සඳහා බෙහෙත් සැදීම සඳහා විවිධ රටවල් පාවිච්චි කිරීම සඳහා ජනතාවට අවසර දීලා තියෙන රටවල් තියෙනව නේද හැබැයි මේ හේන් පිටින් වවලා අපරාධය කරන රටවල් ලෝකෙ කොහෙවත් නැහැ ඒ නිසා අඩුම තරමේ ඒ ගැන හිතලා නැහැ අර මේ රනිල් ගේම කැබිනට් ඇමති කෙනෙක් ගියා තෙල් ගේන්න කියලා කටාර වලට තෙල් අපනයනය කරන්න ඇති රටකට. ඉතින් අපනයනය කරන්න ඇති ගංජා ගැන රටේ ජනතාවට කියනවා ගංජා වල අපනයනය කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඇපල් කියලා මසන් කාපු රනිල්ට ගංජා වල ඩොලර් හොයන්න පුළුවන් කියලා හිතනවා කියන එක අපි හිතන්නේ නැහැ. මේ බොරුවට හිතලා කියලා. මේ තමයි රනිල් ගේ ආර්ථිකය දැනෙන්නේ. රනිල්ට හිතන හැටි. ඒ නිසා රනිල්ට හිතන හැටි රටක් හදන හැටි නෙමෙයි. එහෙනම් මේගොල්ලන්ට රට හදන්න බෑ. දැන් මේගොල්ලන්ගේ මේ අය වැය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ අපේ රටේ තවත් කර්මාන්ත ශාලා ගණනාවක් වැහෙනවා. තවත් දහස් ගණනක රැකියා නැති වෙනවා. නැති වෙනකොට රස්සා ඒ අයට රුපියල් මාස 3ක පඩි දීලා එළියට යවන්න රනිල් නීති හදලා දෙන්න.